දැන් අපි මේ බලමු මේ මොකද්ද මේ සංඛාරා කියන්නේ සබ්බ එහෙමයි. සංඛාරාත් කියන එක. එතකොට මේ දැන් ඔය කියපු විදිහ ටිකක් ප්‍රායෝගිකට ඔතන ටිකක් ප්‍රායෝගික නැහැ. ඔක ටිකක් සෛද්ධාන්තිකයි. දැනුමෙන් තමයි ඔය යන්න හදන්නේ. දැන් ඒක එහෙමයි. හරියන්නේ. ඒක හරියන්නේ අපි ප්‍රායෝගික පැත්තට හැරෙන්න ඕනේ. එතකොට අපි මේ අපේ කතාව මේ අපේ මේ මෙතන ආත්මයක් තියෙනවා. දැන් ඉස්සලා බලන්න මේ මොහොතේ ආත්මය කොතනක් තියෙන්නේ. සංඛාර කියන්නේ අපි පෙන්නනවානේ මේ වචී සංඛාර, කාය සංඛාර, මනෝ සංඛාර කියනකොට මෙතන සංඛාරවල ප්‍රායක ප්‍රතිකඩේදී අපිට දැනෙන්නේ දෙයක් කියලා දැනෙනවා. අරමුණේ දෙයක් රස ගන්නවා. අජ්ජෝසයතිට්ඨති කියන තැනයි සංඛාර සබ්බ සංඛාර අපිට හමු වෙන්නේ. එතකොට දෙයක් කරගන්න, ශබ්දයේ දෙයක් කරගෙන, වර්ණයේ දෙයක් කරගෙන, ගන්ධයේ දෙයක් කරගෙන, රස දෙයක් කරගෙන, උණුසුම සීතල රසගතිය දෙයක් කරගෙන. දැන් අරමුණු දෙයක් බලනවා අපි දැන්. ප්‍රායකව. එතකොට බලනවා මේ දැන් අපි හිතමු මොන හරි දෙයක් බලනවා. ඔව් ඉතින් ගහේ කොස් ගෙඩියක් තියෙනවා. ඔව් ඉතින් ගහේ කොස් ගෙඩියක් තියෙනවා. සිතක් පහළ වෙනවා. අපි දැන් බලමු. එතකොට දැන් ඒක අරමුණ. අරමුණ තමයි සිත කියන්නේ. අරමුණම තමයි සිතම තමයි. එතකොට දෙයක් කරගන්නේ ඒකමයි ආත්මය කියන්නේ. කොස් ගෙඩිය දකින මම ඉන්නවා. අන ආත්මය කොස් අරමුණ තමයි ආත්මය කියන්නේ. මේ මොහොතේ දැන් ආරණ්‍යවසයට කතා කරනවා නම් ආරණ්‍යවසයට කතා කරනවා කියන එක තමයි ආත්මය. ආරණ්‍යවසයට කතා කර ආරණ්‍යවසයේ මෙහෙම මේ අහන මම ඉන්නවා. ආත්මය. ආත්මය කියන්නේ අරමුණයි. අරමුණේ අරමුණ තුළයි මේ දකින්න පිළි. ඒක රත්තරන් පිටින් උවච්චය කියන්නේ අර මේ අරමුණේ මේ අරමුණ දෙයක් කරගන්න එක. මේක දෙයක් කරගන්න නැතුවනේ මේ දෙයක් වෙන්නේ නැහැ ධර්මයේ දකින්නවා. මෙතන සානිකරම සිද්ධ වෙන්නේ දර්ශන අවබෝධය සත්‍ය ඥානය. සත්‍ය ඥානය ඇති උටයි කෘත්‍ය ඥානය. කෘත්‍ය ඥානය කරන එකක් නෙමෙයි සත්‍ය ඥානයමයි මතුවේ. ඒ කියන්නේ අවිද්‍යාව ශේෂ විරාග නිරෝධෝ කියන්නේ නිවන් මාර්ගය. අවිද්‍යාව ශේෂ විරාග නිරෝධෝ කියන නිවන් මාර්ගය. මේක තමයි බුද්ධෝත්පාද ආරයන් වහන්සේ ලෝකයට එළි කරන නිවන් මාර්ගය. අවිද්‍යාව ශේෂ විරාග නිරෝධෝ කියන නිවන් මාර්ගය. මේක තමයි අපි ලෝකයට එළි කරන්නේ. අවිද්‍යාව ඇති තාක් අපි සසර රෝගයෙන් මිදෙන්නේ නැහැ. අවිද්‍යාව ඇති තාක් අපි දස සංයෝජන අවසාන වශයෙන් ප්‍රවීණ වෙන්නේ අවිද්‍යාව. ତොර අවිද්‍යාව ශේෂ විරාග නිරෝධෝ කියන නිවන් මාර්ගය තමයි බුද්ධෝත්පාද ආරයන් වහන්සේ ලෝකයට එළි කරන්නේ. මේ සිත දකින්නවා දැන් එක එක විදිහට කියනවා මේ සිතට එන අරමුණේ සත්‍ය දකින්නවා අරමුණ දකින්නවා සිත දකින්නවා නෑ 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 ඒක හරියට මේ දර්ශනේ තමයි අවිද්‍යාව තුළ තියෙන්නේ ඒ දර්ශනේ අවබෝධය තුළයි අවිද්‍යාව ප්‍රහීන වෙන්නේ අවිද්‍යාව ඇතිදා කාටවත් සිත දැකීමක් සිද්ධ වෙන්නේ නෑ අවිද්‍යාව භූමියේ මිත්‍යා දෘෂ්ටියක සම්මාදිට්ඨියක් නෑ මෙතන මේ එක එක මට්ටම් වලින් ප්‍රහීන වෙන්නේ ඇත්තටම අවිද්‍යාවමයි. ඒක ප්‍රායෝගික පැත්තේදී දෙයක් වගේ දැනෙන එකයි. මේ ශබ්දයක දෙයක් තියෙනවද? නෑ. වර්ණයක දෙයක් තියෙනවද? නෑ. දැන් ආයෙත් පේන්නේ වර්ණය. හඩතල. දැන් බලමු සෙන්සර්ස් වල ස්වභාවය. මොකද්ද මේ ආය ප්‍රසාද වල ස්වභාවය, ආයතන වල ස්වභාවය බලමු. දිවට රස දැනෙනවා. නාසයට ගන්ධය දැනෙනවා. කයට උණුසුම සීතල තද ගතිය දැනෙනවා. කනට ශබ්දය ඇහෙනවා. ඇසට වර්ණ හැලතල. දිවට දැනෙන රස පැණි රසයි, තිත්තයි, අඹුල් රසයි කියලා. ඒ ප්‍රසාදේ රහතන් වහන්සේ දන්නවා. රහතන් වහන්සේටත් රස දැනෙනවා. මේක පැණි රසයි කියලා දන්නවා. දැනුම නැති වෙන්නේ නැහැ. රහතන් වහන්සේ දන්නවා මේ අන්නාසි කියලා. අන්නාසි කියලා දන්නවා දැනුම නැති වෙන්නේ නැහැ. මේක පැන්රහා ඇඹුල්රහා චිත්‍රරහා මේ ඔක්කොම සෙන්සස්වල ප්‍රසාද ඒක සාමාන්‍ය දෙයක්. ඒ සාමාන්‍ය ප්‍රසාදේ රහතන් වහන්සේටත් එහෙමයි. රසපටි සංවේදී. ඒකට හේතුව අන්න ඒ වචනේ තේරුම ඒකයි. දැන් ගන්ධේ අපි බැලුවොත් දැන් අන්න රහතන් වහන්සේට දීවට සාමාන්‍ය දෙයක් රස දැනෙනවා, තිත්ත රස දැනෙනවා, දැවිල්ල දැනෙනවා. සාමාන්‍ය දේව සෙන්සස් ටික වැඩ කරනවා.
දැන් එතකොට අපි බලමු දැන් අනිත් ආයතනෙ බලමු අපි බලමු දැන් ගන්ධේ දැන් මේක පිච්ච මලේ සුවඳ හා සුවඳ රහතන් වහන්සේට දැනෙනවා හා පිච්ච මල කියලාත් දන්නවා දැනුවත් නැති වෙන්නේ එතකොට ඒක සුවඳයි කියලාත් දන්නවා අපි හිතමු දැන් අසුචි ආ ගඳයි කියලා දැන් හැම මේ මේ නාසයට දැනෙන සෙන්සර් එක වැඩ කරනවා සාමාන්‍ය විදිහට ගන්ධ පරිසංවේදී සාමාන්‍ය විදිහටම දැනෙනවා අපි ඊගා සෙන්සර් එකට යමු අපි බලමු ශබ්දේ පොඩ්ඩක් දැන් රහතන් වහන්සේ දන්නවා මේ ශබ්දේ කපුටගේ ශබ්දේ කියලා කපුටගේ ශබ්දේ කියලා දන්නවා එතකොට ශබ්දේට පරිසංවේදී එතකොට මේක ලේනගේ ශබ්ද මේක කපුටගේ ශබ්දේ මේක මේ ශබ්දයක් දානවා කරා එතකොට ශබ්දේ පරිසංවේදී රහතන් වහන්සේ මේ ශබ්දයක් කරනකොට මේක දන්නවා මේක මේක මේකයි කියලා දන්න දැනුම නැති වෙන්නේ නැහැ. අපි කාට බලමු කාය ප්‍රාසාද. එතකොට මේක උණුසුම සීතල තද ගතිය මේ හැමදේම රහතන් වහන්සේට දැනෙනවා. එතකොට මේ පොට්ටබ්බ. මේ පොට්ටබ්බ කියන්නේ මේ කාය ප්‍රාසාදේ. උණුසුම සීතල තද ගතිය පඨවි ආපෝ තේජෝ වායු කියලා අපි කතා කරා උණුසුම සීතල තද ගතිය. ඒක රහතන් වහන්සේට පටිසංවේදී. රහතන් වහන්සේට ඔයක මොන හරි අනුනාම කට්ටක් හරි අනුනාම ඒව දැනෙනවා. පටිගේ ඒව දැනෙනවා මේක දැන් දවිලයි වේදනයි ඔක්කොම දැනෙනවා සාමාන්‍ය දෙයක්. දැන් මොන හරි දුහුල් මොන හරි දක් උඩා හරි මොන හරි ඒක සතපුනොත් හරි ඒකත් දැනෙනවා රහතන් වහන්සේට. මේක සුකුමයි. සාමාන්‍ය පටිසංවේදීතාවය තියෙනවා. රස පටිසංවේදී එතකොට ගන්ධ පරිසංවේදී එතකොට ශබ්ද පරිසංවේදී රස එතකොට මේ වර්ණ පරිසංවේදී එතකොට ඒ වගේම තමයි උණුසුම සිතාත පරිසංවේදී අපි බලමු ඊගාව ద్వාරේ 6 වෙනි එක මන ආයතන රහතන් වහන්සේට දන්නවා මේක මොනවාද දැන් රහතන් වහන්සේට අපි මොකක් හරි අපි හිතමු දැන් වර්ණ පරිසංවේදී කියන එකක් බලමු දැන් මේක ලස්සනයි කියලා රහතන් වහන්සේ දන්නවා දරනවා රහතන් වහන්සේ දන්නවා මේක ලස්සනයි කියලා මේක කැතයි කියලා දන්නවා. මේක ලස්සනයි මේක කැතයි ඒක සාමාන්‍ය ස්වභාවයක්. සෙන්සර් එකේ ස්වභාවය. දැනුම නැති වෙන්නේ නැහැ. රහතන් වහන්සේ කියන්නේ 아무තේ මේ 아무තු දෙයක් වෙලා නැහැ. සාමාන්‍ය සෙන්සර්ස් ටික වැඩේ. අර රස දැනෙනා වගේ තමයි. මේක අන්නාසි කියලා දන්නා වගේ තමයි. මේක ලස්සනයි මේක කැතයි මේ ලස්සන මල් ගහක මේක අය බුදුන් වහන්සේත් කියනවා අර අපි දන්නවා පරිනිබ්බාන සූත්‍රය යනකොට මේ රමණීය වනපෙත ගැන කතා කරනවා අය මුකුත් මේ වෙලාද නැහැ සාමාන්‍ය කතා බහ කරන්නේ ගොඩක් සූත්‍රවල අපිට හමු වෙනවා ඒ සුන්දරත්වය සුන්දරයි කියනවා ඒ පටිසංවේදී රස පටිසංවේදී ඒකේ රස රාග පටිසංවේදී රස රාග නපටි සංවේදී කියන එකයි මේකේ තියෙන්නේ. අපි එතන තේම අන්තිමට. ඉතල ආයතන හැම බලමු සාමාන්‍ය විදිහට මොකද වෙන්නේ කියලා. දැන් අපි තුමු දැන් තමනුත් බලන්න ඕනේ. තමන්ගේ සාමාන්‍ය දිනදා වැඩ කරනකොට යම් මොහොතකදීම සතරේ ඉරියවම සාමාන්‍ය දේවල් ඔක්කොම දන්න එක සාමාන්‍ය 100% වෙනවා. මේක දන්න මේක සාමාන්‍ය දෙයක්. සාමාන්‍ය එක පරසා එක සාමාන්‍ය දෙයක්. ඒක 아무තු කතා කරන් දෙයක් කියන්නේ. පරිසංවේදීතාවය දැන් අපි බලමු ඊට පස්සේ මන ආයතනේ. මෙයා මේක තමයි ටිකක් සංකීර්ණ. දැන් දුකක් දැනෙනවා. අපි ගිය පාරත් එහෙම පැහැදිලි කිරීමක් කළා. දුක නොවන දුක. අපි එහෙම දෙයක් කිව්වා. දුක නොවන දුකක් ගැනත් කිව්වා. දුකක් වෙන බවත් කිව්වා. රහතන් වහන්සේට දුකක්. එතකොට රහතන් වහන්සේ සාමාන්‍ය විදිහට මේ මනෝ සෙන්සර් එකත් වැඩ කරනවා. මේක දැන් මේක මේ වගේ සිතක් මේක මේක මෙහෙම සිතක් මේක මෙහෙම සිතක් කියලා දැන් සෙන්සර් එක වැඩ මන ආයතනේ වැඩ මේ සිත හඳුනන පටිසංවේදී දැන් මෙතන තියෙන ගැඹුරුම පැත්ත තමයි මේ රස රාගන පටිසංවේදී කියනකොට මොකද්ද වෙන්නේ කියන්නේ අපි ඒකත් වෙමු දැන් ආයතන හයට දාපේ දිනදා කටයුතු කරනවා. දැන් කානම් බලමු. අපි මුලයකට මේ යමු ආයෙම. රස පටිසංවේදී රස රාගන පටිසංවේදී. දැන් මේක දෙයක් කරගෙන කරනවද? රහතන් වහන්සේ අන්නාසි කරනවද? ඔව් රහතන් වහන්සේ අන්නාසි කරනවා.
අනාසි දෙයක් කරගෙන අන්න දෙයක් කරගන්න තු කන්නේ කොහොමද? රහතනාසේ අන්නාසි කන අන්නාසි දෙයක් කරගන්න තු කන්නේ කොහොමද? මේක වෙනසක් තියෙනවා. ප්‍රභාස්වර සිත පොඩි දරුවගේ රහතන් වහන්සේගේ මේ ස්වභාවයේ වෙනසක් තියෙනවා. ඒකම ස්වභාවය තමයි, වෙනසක් නැහැ. නමුත් පැහැදිලි කිරීම වෙනස්. පැහැදිලි කිරීම ඊට වඩා ගැඹුරුයි. මොකද පොඩි දරුවට මේ ශබ්ද වර්ණ නැහැ දාලා. එයා පොඩි දරුවා අන්නාසි කනවා කියලා දැන දැන් පොඩි දරුවා දන්නේ නැහැ. කවුරුත් කියලා නැහැ අන්නාසි කියලා. පොඩි දරුවා කියන්නේ ප්‍රභාස්වර සිත. දන්නේ නැහැ ඒතකොට. ඒ ප්‍රභාස්වරයි. ඒතර අපි අන්නාසි පොඩි දරුවා අන්නාසි කනවා. පොඩි දරුවා අන්නාසි කියන නාම රූප කනවා නෙමෙයි. පොඩි දරුවා රස දැනෙනවා. ආ ප්‍රභාස්වර සිත. අන්නාසිත් කනවා. අපි අන්නාසි කියලා දෙයක් පොඩි දරුවට නැහැ. ඒක නිසා ඒතර කෙලිම ප්‍රභාස්වර. කොරදර අන්නාසි කියලා දෙයක් විඳවන්නේ නැහැ. රස දැනෙනවා එච්චරයි. එතන දැනීමක් එතකොට එනවා ප්‍රභාස්වර කියනකොට. දරහතන් වාසයේ ස්වභාවයට අපි දැන් සීනාස්සව රහතන් වාසය. දැන් පොඩි දරුවා සීනාස්සව කියන්න බෑ. පොඩි දරුවට කෙලෙසට ගෙන නැහැ. සාසදී ස්වභාවය ගම් එක තියෙන ඇලෙනවා මොකද්ද කියලා එක එතන එච්චරයි. දෙයක් කරගත්තොත් අන්න කෙලෙසට ගන්න. ওই නාම රූප එකතු වෙච්ච ගමන් අර පටිසම්පන්න වෙච්ච ගමන් අර දෙයක් වෙනවා. අනේ එතකොට සංඛාරා එනවා. සංඛාරා තියෙනවා නම් එතන විඥානයක් තියෙනවා, නාම රූපයක් තියෙනවා. අන්න එතන මන ආයතනයක් එනවා. ටග්ගල දෙයක් කියලා ගත්ත ගමන් මන ආයතන එනවා. අන්න පුංචි දරුවාට කෙලින්ම දෙයක් කරගත්ත ගමන් එතන එනවා දෙයක් කියලා දැනෙන එකක්. අර පොඩි දරුවා එක විඳවන්න යනවා. අන්න විඳින්න යනවා. අන්න පොඩි දරුවාට කෙලින් සට ගන්න. අම්මේකේ තව ඕනේ. අම්මේ නෑ, අම්මේ අපි හෙටත් ගේ ඉන්න ඕනේ. අම්මේ මට ඒක වට, අම්මේ ඒක මට ඕනේ, අම්මේ ඒක හර රසයි, අම්මේ මම මොන. අන්න පොඩි දරුවා ගැසගෙන දැක් කරගෙන අන්න තණ්හාව ඇති වුණා, ආශාව ඇති වුණා, අන්න කෙලෙස් හටගත්තා. දැන් මේ දරුවම තමයි රහත් වෙන්නේ. අන්න එතකොට මොකද වෙන්නේ? අන්න එතකොට ඒ දරුවා දැන් මේකේ රහත් භාවයට එනවා. කියන්නේ සීනස්ස රහතන් වහන්සේ කියලා හටගත්ත කෙලෙස් දෙයක් කරගත්ත නිසා හටගත්ත කියලා දකින්න කෙනයි. එතකොට සාමාන්‍ය විදියට සාමාන්‍යයෙන් අන්නාසිත් කරනවා. දැන් රහතන් වහන්සේ අන්නාසිත් දන්නවා, අන්නාසිත් කරනවා. අපි අන්නාසි දෙයක් කරගෙන දැන් පිනවන්න විඳින්න ඒක නෑ, ආත්මයක් නෑ. මේ ආත්මයක් කරගෙන දඟලන්නේ, අර දෙයක් කරගෙන දඟලන්නේ කියන එකමයි ආත්මය කියන්නේ. රස රාගන පටිසංවේ, ඒකට රාගය වැසගන්නේ විරාගයට. අනිත් පැත්තට දෙයක් කරගෙන මොකද මේ රාගය කොතනද මේක එන්නේ? එන්නේ මේකේ දෙයක් කරගත්ත තැන, නාම රූප. ද ලෝකයක් හැදුනේ කොහෙන්ද? නාම රූපවල. ශබ්ද වර්ණවල. ශබ්ද වර්ණ උණුසුම සීතල නැති. ශබ්ද වර්ණ ගන්ධ රස පහස උණුසුම සීතල දික්ක සොත මුත. තුනකට බෙදුවම මේක ලේසි. අර ටික සේරම දැනෙන එක ප්‍රකට වෙන්නේ ශබ්ද වර්ණ. විතර දෙයක් කරගන්න එක. අන්නාසි කියලා දෙයක්. දෙයක් කරගන්න නේතු අන්නාසි කරන්නේ. හව මේක හිතලා කරන්න බෑ. මේක හිතලා කරන්න බෑ. හිතුවත් ඒක මානසික කරවත. මේක 100ට 80. 100ට 80 වෙනවා දෙයක් කරගත්ත ගම. දෙයක් වුණාද නැද්ද කියලා මෙතන 100 තමයි. මේ යෝනිසෝ මානසිකාරේ විශාල මේ කතාව තුළ මේ යෝනිසෝ මානසිකාරේ යථාභූත ඥානයයි නිවන් මඟ තියෙයි. ස්කන්ධේ උදේවය දකින්න කියන්නේ. දෙයක් කරගත්තද නැද්ද කියන එකයි. ඒකමයි වේදනා සංඥා සංකාර විඥාන කියන්නේ විදීවදෙනින් දැන ගැනීම කියන්නේ. ඒක ආයතන මට්ටමලත් වෙනවා, මන ආයතනටත් වෙනවා. වට්ටම වට දෙයක් කර ගන්නවා විතරයි. නමේ සබ්බ සංකාර දෙයක් කරගත්තේ. මන ආයතනේ මේක එන්නේ, මන ආයතනේ තමයි මේක අවසානේ එන්නේ. ඒතකොට ඒක දෙයක් කරගත්තේ. මනසන්ත පටිච්ච ධම්මේසු උප ධම්ම. මනෝ විඥාන දෙයක් කරගත්තේ. දැන් දෙයක් කරනවාද? දෙයක් කරගෙන නැත්තා තිබ්බත් එකයි නැත්තේයි. අවබෝධයෙන් මිදිය සංකිටේ නිබ්බිදාය. අවබෝධයෙන් මිදিলা කියන්නේ සංකිටේ නිබ්බිදාය. මෙන්න මෙතනයි වචනේ තියෙන්නේ. රහතන් වහන්සේ අවබෝධයෙන් මිදිය. හැබ මේක පටිසෝතේ කියන්නේ ඇත්තටම දැන් මානසිකරෝතේ කියන්නේ මුල් අවස්ථාව, මාර්ගසිත. මාර්ගේ වුණු වෙනවා යෝගාවචර භූමිය. ඵලයටපත් වෙලා නැහැ.
ඒ කියන්නේ ඒ සමාධිය උපදිලා නැහැ. මොකද සමාධිය දෙයක් කරගන්න දෙයක් අකම්පිත ස්වභාවයක්. අකෝපචේත විමුක්ති අකම්පිත සමාධියක්. මොන මේ මානසිකාරයක් කරත් ආයතන තියෙන්නේ. සමාධිය නෙමෙයි. අර 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 කියන අවසාන ඵලය නෙමෙයි. ඵලයට ඇවිල්ලා නැහැ. මාර්ගයේ ඉන්නේ. යෝගාවචර භූමිය. යෝගාවචර භූමිය හිතලා ඒක දෙයක් කරගන්න තු ඉන්නවා. දැන් මේක 180 වෙනවා. 180 වෙනවා මේක සාන්දි ටිකයි. කාටවත් ඒක පායරින් පේන්නේ නැහැ. තමන්ගේ 180 වෙනවා මේක බැසගත්තා කියන්නේ. ඒතර අරමුණේ බැසගත්තා. අජ්ජෝසාය තිට්ඨති. අන්න අරමුණේ බැසගත්තා. යාරුපේ නන්දි යන්නේ එකට එනවා ඇලීමක් ගැටීමක්. වටිනාකම. තදුපාදාන බන්ධනය. බව දෙයක් වගේ දැනෙන්නේ භවයේ. භවය කියන්නේ දෙයක් වගේ දැනෙන්නේ. දැන් භව නිරෝධය කියන්නේ දෙයක් නැතුව ආරයන්නේ කරන්නේ. නිබ්බාන අන නිවන මේ අරමුණේ මිදීමයි සිත නිවන කියන්නේ අනිවන් දැකලා දැන් නිවන් දැකලා මේ එක අරමුණක් දැකලා මිදීම නිවන් දැකීම ඉස්සෙල්ලා එකපාර එක අරමුණක සිත දැකලා නිවන් දකින්න ඕනේ ඇයි නිවන් දකින්න බැරිද කවුද කියන්නේ බෑ කියන්නේ කර්මනම් මිදලා එක අරමුණේ නිවන් දකින්න මේක හරි සුන්දර කතාවක් මේක නිවන් දකින්න ඕනේ. නිවන් දකින්න දන්නේ නැතිකමයි තියෙන්නේ. මේ අරමුණ අජ්ජෝසය තිට්ඨති ආරූපේ නන්දි තදුපාදානම් භවෝ කියන තැන භව නිරෝධේ දකින්නවනම් නිවන් දැකලා නැද්ද ඒ කියන්නේ? නිවන් දැකලා. යන්හි තත්‍ර තත්‍ර එන අරමුණ දැකලා සංගම් සරණං ගච්ඡාමි. අන්න එතනට තෙරුවන් සරණ යන්න. අන්න ධම්මං සරණං ගච්ඡාමි. ධර්මයේ සරණ ගියා සංඝං සරණං ගච්ඡා අන්න සැබෑම සංඝ සරණ ගියා අන්න බුද්ධං සරණං ගච්ඡා අපි තෙරුවන් සරණ ගියා ආර්යයන් වහන්සේලා එක අරමුණක කතා විතරයි මේකේ අපි නිවන් දකිනවා ඒත් අපි ඒක දන්නේ නැහැ අපි නොදන්න තාක් කල් දන්න හුතයි දක්න හුතයි බුදුන් වහන්සේ කිව්වේ මේ ධර්මයේ නොදන්න කෙනාට නෙමෙයි අසෘතවත් පෘථග්ජනයට නෙමෙයි සෘතවත් ආර්ය ශාකයට අපි නිවන් දකිනවා කවුද කියන්නේ අපි නිවන් දකින්නේ නැහැ කියලා ආර්යයන් වහන්සේ නිවන් දකිනවා අපි දන්නේ අනිත් අය ආර්යයන් වහන්සේ නිවන් දකිනවා ඒක කියලා දෙන එක ආර්යයන් වහන්සේගේ යුතුකම නිවන් දකිනවා කියලා තමන් දන්නේ නැතිකම අන්න මෝහ ගැන අන්ධකාරය. යාරුපේ නන්දි තදුපාදාරම් බව නිරෝධෝ නිබ්බානෝ සලායතන නිරෝධෝ නිබ්බානෝ. මේක කියන්න දෙයක් ඉතුරු වෙලා නැහැ. තියෙන්නේ තමන් නොදන්න කම. සුතවත් ආර ශාවකයටයි මේ දහම්. කල්‍යාණ මිත්‍රයා මතම ආනන්දේ මේ ශාසනය පොද. ශාසනයේ තියෙන්නේ සිතක සකස් වෙන එකක්. ඒ ආත්ම දිට්ඨිය අතහැර තැනයි බුද්ධ ශාසනය. අත්තානු දිට්ඨින් උවච්ච මච්චු රාජානපස්සති. මේ ආත්ම දිට්ඨිය මේ මොහොතේ අතහැරුණා නම් කොහෙන්ද මරණයක් කොහෙන්ද කෙනෙක් මැරෙන්න? සියලු දුකෙන් මිදලා. නිවන් දකින්න තැන. තේරෙනවනේ. කොයිතරම් එහෙමයි